සුබ දවසක්. මම අද ආවර්තිතාවග්ගුවේ නැති අලුත් මූලද්‍රව්‍යයක් හඳුන්වා දෙන්න යන්නේ. ඔයාලා ආවර්තිතාවග්ගුවේ තියෙන සියලුම මූලද්‍රව්‍ය දැකලා තියෙනවද අඳුරනවද? ඇත්තටම කියනවා නම් මම නම් දන්නේ නැහැ. දැකලත් නැහැ. ඉතින් අලුත් මූලද්‍රව්‍ය ගැන දැනගන්න subscribe කරලා වීඩියෝ එක අවසන් වෙනකන් නරඹන්නකෝ. මම කියන මේ මූලද්‍රව්‍ය සබහාදාම විසින් මීට කලින් හදලා තියෙනවද කියලා දන්නේ නැහැ. ඒ සබහාදාම හදලා පොළවේ තැම්පත් කරලා තියෙනවද දන්නේ නැහැ නේද? කොහොම වුණත් එහි ගුණාංකය කර්ම විස්මිතයි. ඔයාලා කාන්දම් ගැන මැග්නට් ගැන දන්නවද? කාන්දම් වල පැති දෙකක් තිබෙනවා උතුර දකුණු කියලා. ඒ වායේ විරුද්ධ පැති ආකර්ෂණය කරනවා සමාන පැති විකර්ෂණය කරනවා ඒක අපි දන්නවනේ නේද? කාන්දම් වල සිදුවෙන ශක්ති ප්‍රවාහයක් එනර්ජි මෝෂන් එකක්. එහිදී දකුණු පැත්තෙන් කොළපාට පැත්තෙන් ඇතුළට ශක්තිය ඇතුල් වෙනවා. එම ශක්තිය උතුරු පැත්තෙන් රතු පාට පැත්තෙන් පිට වෙනවා. ඒ නිසා සෑම විටම උතුර දකුණ ආකර්ෂණය වන අතර සමාන පැති විකර්ෂණය කරනවා. මම මේ කියන මූලද්‍රව්‍ය ලෝහ වර්ගයක්. එයත් මැග්නට් වගේම කාන්තම් වගේම ශක්ති ප්‍රවාහයක් තමයි තියෙන්නේ. එනර්ජි මෝෂන් එකක් තමයි තිබෙන්නේ. මෙම මූලද්‍රව්‍යෙත් පැති දෙකක් තිබෙනවා. ධන පැත්ත සහ ඍණ පැත්ත කියලා. එහිදී ධන පැත්තෙන් ශක්තිය ඇතුල් වෙන අතර ඍණ පැත්තෙන් පිට වෙනවා. හැබැයි මෙම මූලද්‍රව්‍ය ආකර්ෂණයක් හෝ විකර්ෂණයක් සිදු වෙන්නේ නැහැ. අපි දන්න දෙයක් තමයි කාන්දම් වලට යකඩ ආකර්ෂණය කරනව නේද? මෙන්න මේ වගේ. හැබැයි මං කියන අලුත් මූලද්‍රව්‍ය එහෙම දෙයක් සිදු වෙන්නේත් නැහැ. හැබැයි මෙම මූලද්‍රව්‍ය විශේෂ ගුණාංගයක් තිබෙනවා. අපි එම මූලද්‍රව්‍යයෙන් මෙන්න මේ ආකාරයේ බටයක් හැදුවොත් එම බටය තුළ මෙන්න මේ ආකාරයේ ශක්ති ප්‍රවාහයක් සිදු වෙනවා. එම ප්‍රවාහය හරිම ප්‍රබලයි. බටේට ශක්තිය ඇතුළු වෙන්නේ ධන පැත්තෙන්නේ ඍණ පැත්තෙන් පිට වෙනවා. ධන පැත්ත අපි යම්කිසි දෙයක් හැබුවොත් ඒ බටේ තුලින් ඇතුළතින් ඍණ පැත්ත දක්වා ගලාගෙන යනවා. තව උදාහරණයක් ගන්නකෝ. බටේ ධන පැත්ත ජලයේ ගිල්ලවුවොත් බටේ තුලින් ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට ජලයේ පොම්ප කරනවා. මෙන්න මේ ආකාරයට. ඉතින් මේ මගින් අමතර බලයකින් තොරව ජලයේ පොම්ප කරන්න පුළුවන් ඕන මුසකට. තව විදිහකින් කියනවා මැෂින් පොම්ප අවශ්‍ය වෙන්නේම නැහැ. එකම අවශ්‍යතාවය එම මැටීරියල් එකකින් බටයක් හදාගන්න එක පමණයි. සරලවම කිව්ව පැහැදිලි නේද කියපු දේ? මේ හදාගන්න පුළුවන් වුණොත් කළ හැකි දේ විශාලයි. අපි දන්න දෙයක් තමයි සෑම ද්‍රව්‍යයක්ම හදන්නේ ශක්ති පරිවර්තනය කරලානේ නේද? ඉතින් මෙම මූලද්‍රව්‍ය සඳහා ශක්ති විශේෂයේ සබඳතාවය තුළ ඇති. කරන්න තියෙන්නේ ශක්ති පරිවර්තනය කරලා මැටීරියල් එක ගොඩනගා ගන්න එක පමණයි. ඒ සඳහා නැනෝ තාක්ෂණය යොදා ගන්න පුළුවන්. නැනෝ තාක්ෂණය කරන්නේ ශක්තිය මැටීරියල් එක බවට පරිවර්තනය කිරීමනේ. මම මීට කලින් නැනෝ තාක්ෂණය ගැන වීඩියෝ කීපයක්ම කරලා තිබෙනවා. අවශ්‍ය නම් ඒවත් බලන්න පුළුවන්. බටේ තුලින් ජලය පොම්ප කරන වේගය වැඩි කිරීම සඳහා කළ යුත්තේ මැටීරියල් එකේ ඝනත්වය වැඩි කිරීම පමණයි. හරිම සරලයි. පැහැදිලි නේද කරන විදිහ? මෙම මැටීරියල් එකට නමක් යෝජනා කළේ නැහැ. ඔබට පුළුවන් නම් කමෙන්ට් කරන්න සුදුසු නමක්. පසුව තවත් දෙයක් කරන්න තිබෙනවා. ඒ ආවර්තිතාවග්ගුවේ තැබිය යුතු තැන හොයාගන්න වෙනවා. ඒ වගේම මේ ස්කන්ධ ක්‍රමාංකය, පරමාණු ක්‍රමාංකය විවිධ දේවල් හොයාගන්න තිබෙනවා. ඒ වගේම මේ සමස්ථානික තියනවා කියලා හොයාගන්නත් වෙනවා. රසායනික විද්‍යාව දැනුම තියන අය ඒ ගැන දන්නවා. ඔයාලා මගේ අදහසට කැමතිද? හොඳයිද නිර්මාණය? Subscribe කරේ නැත්නම් Subscribe කරන්න. ස්තුතියි නැරඹුවාට.